මහානාග චුල්ලනාග දෙනමගේ කතාව. හෙළදිව සෝනක ගිරියේ වැසි තෙරුන් වහන්සේ වෙත මහානාග චුල්ලනාග යන සොහොයුරෝ දෙදෙනෙක් පැවිදි වූහ. උන්වහන්සේලා වරුදු සයක් ගත වෙනතුරු දෙමව්පියන් නොදක්කාහ. රහත් බවට පැමිණි පසු දෙටු තෙරුන් වහන්සේ බාල තෙරුන් වහන්සේ අමතා අපි මව්පියන් බලන්ට යමු යයි කීයේ. යහපතයි පිළිගෙන දෙනම එක්ව සිය ගමේ පන්සලට අවුත් අසවල් ගෙදර අබුසමි දෙදෙන සුවසේ වසද්දේ භික්ෂූන් වහන්සේලාගෙන් විසාලහ. එසේ යයි කීවිට ඔහු අප්‍රමාදීව කුසල් කෙරෙද්දයි විචාලහ. එසේය. එක් නිත්‍ය බතක් දෙති. මහල්ලිය ආසන ශාලාව හැමදී පැන්ගෙනවිත් තබයි. අසුම් පනවයි. ඉක්බිති බාල තෙරුන් වහන්සේ එතැන්හිම හැරී යන්නට යෝජනා කළ නමුත් දෙටු තෙර නම මාවෙනි සමණයන්ට වැඳීමෙන් උපස්ථාන කිරීමෙන් ඇඳිලි බැඳීමෙන් ඔහු මහත් පිනක් රැස් කර ගන්නාහ. එබැවින් පින්ඩපාතයේ හැසිරෙමින් ගොස් ඔවුන් බලමොයි කිය. ඒ කතාව ලෙස තෙරුන් වහන්සේලා දෙනම පිටු සඳහා යන ගමන් තමන්ගේ මව්පියන්ගේ ගෙදුරට ආහ. තෙරුන් වහන්සේ දුටු කෙනෙහි මෑණියන්ගේ සිතේ පූර්ව සෙනෙහය උපනි. ඕ දෙට තෙරුන් වහන්සේ වෙත ගොස් ඔබ මහා නාගදේ යසීය. උන්වහන්සේ පස්සෙන් සිටින තෙරුන් වහන්සේගෙන් විචාරවයි කීය. ඒ තෙරුන් වහන්සේගෙන්ද ඔබ චූල නාගදේ විචාල විට ඉස්සරහෙන් සිටි තෙරුන් වහන්සේ කීවේ නැද්දැයි යසීය. මෙසේ දෙනමම තම මෑණියන්ට තමන්ගේ නම් නොකියා විදු පිණිස හැසිරමින් අන්ගමකට ගොස් දැන් අප විසින් මව්පිය දෙදෙන දක්නා ලබහයි කීහ. උපාසිකාව ගේන්නෙක්ම තමාව සමගමේ භික්ෂුන් වහන්සේලාගෙන් ස්වාමිවරුනි අර දෙනම මාගේ පුත්‍රයෝදැයි විචාලාය. ඔබගේ පුත්‍ර බවක් නොදනිමු. මෙහි පැමිණ ඔබගේ තොරතුරුම අපෙන් විචාලහයි ඒ භික්ෂූහු කීහ. උපාසිකාව ඒ තන සොයමින් යන්නේ ගම් දෙක අතරේ යන එන්නන්ගෙන් විමසමින් එහා ගමට ගියාය. ඒකා සනික වූයේ තෙරුන් වහන්සේලා දෙනම. මේ ගමේ ඇවිද යන්නෙම සිතා එගම්හි පිළු පිණිස ඇවිද්දාහ. මැහැල්ලී තෙරවරුන් වහන්සේලා දැක මගේගෙට වැඩියමනවයි කීය. බාල තෙරුන් වහන්සේ ස්වාමීනි උපාසිකාවගේ කොටස පිළිගත වෙනවයි කී නමුත් වැඩිමහලු තෙරුන් වහන්සේ එහි යා නොහැකිය කීය. උපාසිකාව වෙත් පළමු කොට වැඩි මහලු පුතාගේ පාමුල වැටි ඉක්බිති බාල පුතාගේ පාමුල වැටි දෙනම මැද පෙරලමින් විලාප කියා ඔවුන් නවත්වා ගත්තීය. පිරි නෙවන කාලයේ දක්වා ඒ දෙනම එහිම විසූහ. මවගේගේ විනාශ වූ විට කැලයෙන් ලීගෙන උත් ගේ සාදා දුන්හ. මෙසේ මේ සස්නෙහි පැවිදි වූවෝ මව වෙත පැමිණියද හඳුන්වා නොදෙති. සොහොයුරු සොහොයුරියන් ගැන කියනුම කිමයි.